මොකද්ද? ඒ ආයුෂ වර්ණය සැපේ බලයේත් මාත්‍ර එක එක දුර්වලතාවයන් නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන දානයක් දෙද්දී ඒක කාරණා පහකින් පරිපූර්ණ වෙන්නේ. සද්ධාව තියෙන්න ඕනේ, ගරුත්වය තියෙන්න ඕනේ, කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ, සියතින් සකසාගත් දෙයින් දන් දෙන්න ඕනේ, ඊළඟට මේ ප්‍රණීතව දන් දෙන්න ඕනේ. ඔය කාරණා පහෙන් මේක පරිපූර්ණ වෙන්න ඕනේ. ඔය කාරණා පහෙන් පරිපූර්ණ වෙන්නේ නැත්නම් දානයක් මහත්ඵල මානසංශ නැහැ. දැන් ඒ කියන්නේ එහෙම පරිපූර්ණ වුණේ නැත්නම් එයා මොකද කරන්නේ? එයා දන් දෙනවා. දැන් දුන්නට පස්සේ දැන් සමහර ඉන්නවා, එයාගේ අල්මාරිය ඇඳුම් කට්ටල 25ක් තියෙනවා. නමුත් එයා හැමදාම අඳින්නේ එක ඇඳුමක්. එයාට ගෙදර වාහනයක් තියෙනවා. නමුත් එයා හැමදාම යන්නේ බස් එකේ. එයාට ගෙවල් කීපයක් තියෙනවා. නමුත් එයා ඉන්නේ කුලියට. ඇයි? සම්පත් ලැබෙනවා ඒවා භුක්ති විඳින්න හිත දෙන්නේ නැහැ. සම්පත් ලැබෙනවා ඒ දානේ දුන්නානේ. නමුත් දානේ දුන්නට අර කාරණා පහෙන් පරිපූර්ණ නෙවෙයි දුන්නේ. එනිසා යාර සම්පත් ලැබෙනවා, ලැබුණට ඒක භුක්ති විඳින්න. දැන් අර හිටියේ ඒ කාලේ අර බමුණෙක් එහෙම කෝටි ගණන් දීපල තියෙනවා. නමුත් කන්නේ අර කාඩි හොද්දයි මේ බට්ටික. ඇයි? සම්පත් ලැබුණා, නමුත් අර මේ භුක්ති විඳින්න හිත නැහැ. නමුත් මේ කාරණා පරිපූර්ණ වෙද්දි මහත්තයෝ අපිට සම්පත් ලැබෙනවා. ලැබුණ දේ භුක්ති විඳින්න අපිට හිතෙනවා. අපිට ලැබුණ දේ ඒ ආකාරයෙන් භුක්ති පුළුවන් තරම් සැප විඳින්න අපිට හිතෙනවා. එනිසා අර කාරණා පහෙන් අඩුවෙන්න මේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ දුර්වලතාවය තියෙන පුළුවන්. ඉතින් කෙනෙක් දන් දෙනවා, දන් දෙලා සතු වාදනය කරනවා නම් මහත්තයාගේ ආයුෂය දන් දුන්නා කියලා හරියන්නේ නැහැ. කෙනෙක් දන් දෙනවා, දන් දීලා එයා ද්වේෂය වඩනවා. ද්වේෂය වැඩුවාම ඉතින් එයාගේ වර්ණය දුර්වල වෙනවා. ඊළඟ ජීවිතේ වර්ණය දුර්වල වෙනවා. ඉතින් ඒ වගේ අරවල් දේවල් නිසා මේවායේ මේ අඩුපාඩු සකස් වෙනවා. එහෙම තමයි ඒක සකස් වෙන්නේ. කරනවා නම් දානි දුන්නා කියලා හරියන්නේ නැහැ. ඊළඟ ජීවිතේ මනුස්ස චිත්තය සකස් වෙන මරණ වෙලාවේ සත්ත්ව හිංසා කළා කියලා හරියන්නේ නැහැ. මරණ වෙලාවේ කුසල් හිතක් මම මතුුණොත් මනුස්සෙක් වෙනවනේ ඉතින්. මනුස්සුනාට පස්සේ හැමදාම ලෙඩ. ඉපදෙන දවසේ නම් එයාගේ බේබි රූම් එකේ ඉන්නේ. මාස ගානක් අම්මා ගෙදර ගිහිල්ලත් නැහැ. ඇයි? අර දරුවත් එක්ක ඉස්පිතාලේ අර ළමයි ඒ අර වගේ කරලා. නමුත් මනුස්සෙක් වෙන්නේ අවසාන සුදුසිත සකස් වෙන කුසලයක් නිසා මනුස්සෙක් වුණා. අර කුසලයෙන් ටක් ගාලා විපාක දුන්නා. එහෙම තමයි විපාකය. අපිට වෙනස් කරන්න බෑ.